අන්තර්ජාලය මුදල් හොයන්න කැමති ඔයාව අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට ආයිබෝන් කියලා මගේ යාළුවෝ හැමදෙනා. ඉතින් යාළුවනේ ඔගොල්ලෝ අදත් එකතු වෙන්නේ Ayesh Academy මගේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ ඔන්න අද අපි කතා කරන්න ගිහලා තියෙන්නේ ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන. ඉතින් යාළුවනේ මේ මාතෘකාවේ නම කිව්වොත් winwinlk. මොකද්ද මේ winwinlk කියන්නේ? ඇයි මේක මෙච්චර ජනප්‍රිය? මේක කොයි සයිට් එකද? මේක ලංකාවේ සයිට් එකක්. ඉතින් යාළුවනේ අපිට අපේ බෑන්ක් එකටම අපේ earn කරගන්න මුදල් transfer කරන්න පුළුවන් හැකියාව තියෙන වෙබ්සයිට් එක තමයි මේ winwinlk කියන වෙබ්සයිට් එක. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකේදී වැඩි විස්තර කතා කරමු. ඕගොල්ලෝ මගේ channel එකට තාමත් අලුත් නම් මේ වගේ වීඩියෝ බලන්න හැමදාම කැමති නම් පල්ලි දෙකට පට subscribe button එකට අච්චලා ඒ පැත්තේ bell icon එකට අච්චලා ඒක on කරලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු channel එක ඕගොල්ලෝගේ ළඟටම notification එක මාර්ගින් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ වගේ ලංකාවේ සයිට් නෙමෙයි Bitcoin mining site අන්න ඒ වගේ දේවල් ගොඩක් ගහලා තියෙනවා. අන්න ඒ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. මොකද live video කරන video රසක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒවත් බලලා මේ Bitcoin කියන coin වර්ගෙත් අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද ඒකේ price එකත් මම මේ video වල පෙන්නලා තියෙනවා. ඉතින් යාළුවනේ එහෙනම් බලමු අපි video එක කියලා මොකද්ද මේ winwinlk කියන site එක කියලා. ඉතින් යාළුවෝ මේ winwinlk කියන සයිට් එකට දැන් link එක මම පල්ලෙලා description එකේ දාලා තිනවා. යාළුවන්ට පුළුවන් එතනින් ඇවිල්ලා මේ winwinlk කියන වෙබ්සයිට් එකට register වෙන්න. ඉතින් යාළුවෝ මේ winwinlk ගැන කිව්වොත් එහේ මේක ඇවිල්ලා shopping website එකක්. ඉතින් මේ shopping website එක හරහා අපිට පුළුවන් කවුරු හරි shopping කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම දෙයක් ඒ කියන්නේ භාණ්ඩයක් මිලදී ගත්තොත් මම මේ වෙබ්සයිට් එකට ගෙන්නපු දැන් මම යාළුවෙක් ගලින් හරහාවත් ඒ යාළුවට මම දැන් භාණ්ඩයක් ඇනවුම් කරනවා. ඒ කියන්නේ මම ප්‍රයිස් එක කීයක හරි භාණ්ඩයක් ඇනවුම් කරොත් මං ඒ ගන්න භාණ්ඩේ මං ගෙවලා ගන්න භාණ්ඩෙන් 100ට ගාණක් මගේ යාළුවට යනවා. ඒ කියන්නේ මොකද මං එයා හරහාපු වෙන තමයි එයාට යන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙබ්සයිට් එකක් යාළුවනේ මේක අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. මේක දැන් මේ ලංකාවේ ගොඩක් දෙනෙක් කරනවා. මොකද මේක ලංකාවේ වෙබ්සයිට් එක ලංකාවේ කෙනෙක් හදපු වෙබ්සයිට් එකක්. ඉතින් යාළුවනේ මේකෙන් ගොඩක් දෙනෙක් earn කරනවා. හොඳට YouTube එකේ payment proof බැලුවත් ගොඩක් දෙනෙක් earn කරලා ඒ වගේ වීඩියෝ කරලා දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒවත් බලන්න අනිවාර්යෙන්. ඉතින් යාළුවනේ මේ සයිට් එකට ආවම මෙන්න මෙතන තියෙනවා register now කියලා බටන් එක. කොළපාට අන්න ඒ register now කියන බටන් එක පාර ටච් කරලා දාගන්න. ඒක ටච් කරලා දාගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ අපිට register form එකක් එනවා fill කරගන්න. ඉතින් යාළුවනේ මේ register form එක අනිත් site වල වැඩ කරනවා වගේ නේ. මේක හරියට fill කරගන්න. මොකද අපි මේකෙන් earn කරන්න යන මේකේ හොඳට earn කරන්න පුළුවන් site එකක්. ඉතින් ඒකින්ද මේවා මේ අපි කරන form එක පුරවන දේවල් notepad එක හරි save එකක් දාලා තියාගන්න. මොකද අපිට මේවා ගොඩක් වැදගත් වෙන දේවල්. ඉතින් මෙතන තියෙන fresh name එක මෙන්න මෙතෙන්ට ඔයාලට කැමති fresh name එකක් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ last name එක දෙන්න. ඊට පස්සේ මෙතන general එක මේල් හරි ෆීමේල් හරි ඔයගොල්ලෝගේ මන් නම් මේල් හින්දා මම මේල් කියලා ටික් එක දාගන්නවා. ඉතින් යාළුවෝ මෙතන mobile number එකට මෙන්න මෙතන ටච් කරලා මෙතන country code එක තෝරන්න ඕනේ. මෙන්න විදිහට පල්ලට යනකොට මෙන්න මේ S අකුරෙන් පටන් ගන්න ටිකේ මෙන්න මෙතන තියෙන ශ්‍රී ලංකා කියලා දාන 94. ඊට පස්සේ මෙන්න මේ වගේ number එක දාලා අගට ඉස්සරහට බිඳුව නැතුව මෙන්න මේ වගේ නම්බර් එක දාලා මෙන්න මෙතෙන්ට ඊමේල් එකක් දෙන්න වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න යාළුවනේ. මෙතන බිඳුව දීලා බලමු. හරි යාළුවනේ මෙතන බිඳුවක් දීලා මෙන්න මෙතන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මොකද වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි අපේ ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එක ෆෝන් නම්බර් එකට එනවා. එහෙම නැත්නම් ඊමේල් එකට එන කෝඩ් එකක්. අන්නේ ඊමේල් එකට එන කෝඩ් එකයි ඊමේල් එක හරහා තමයි අපිට මේක වෙරිෆයි කරගන්න තියෙන්නේ. ඒකින්ද වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක දෙන පර්සනල් එක නැතුව ඕන ඕගොල්ලන්ට කැමති නම් අලුත් ඊමේල් account එකක් හදාගෙන මේ වගේ සයිට් වලට register වෙදී අන්න ඒ ඊමේල් එක දෙන්න. එතකොට ඕගොල්ලන්ට ඒක මතක හිටිනවා ගොඩක්. මොකද මම මේ ඊමේල් එක අදලා තියෙන්නේ මේ ඊමේල් එකට කියලා හැම එකටම දීලා තියෙන ඒ ඊමේල් එකින්ද ඒක අනිවාර්යෙන් මතක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා password එකක් දෙන්න. මේ password එකට strong password එකක් දෙන්න. අකුරු ඉලක්කම් සිම්බල් කලම ඒ strong password එකත් අනිවාර්යෙන් මතක තියාගන්න. මතක තියාගෙන ඊට පස්සේ මෙන්න මෙතන country එක තෝරන්න තියෙනවා. මෙතන ශ්‍රී ලංකාව තෝරගන්න. ඊට පස්සේ මෙතන status එක තෝරන්න තියෙනවා. ඒකෙන් මම මෙන්න මේ විදිහට සබරගමු කියලා තෝරගන්න. ඕගොල්ලෝ ඉන්න පළාත එහෙම මෙතන select කරගෙන මෙන්න මෙතන city එක සිල් කරගන්න යනකොට මෙන්න මෙතන සිටි ටික මෙන්න මේ මගේ අදාළ වෙන සබරගමුවට අදාළ වෙන සිටි තියෙනවා. ඉතින් මම ඉතින් මගේ සිටි එක තෝරලා මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන referral ID කියන තැනට කාගේ හරි referral ID එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ යාළුවෙක් ඉන්නා නම් මේක කරන ඒගොල්ලොන්ගේ referral ID එක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ claim ID එක එතෙන්ට දෙන්න පුළුවන් එයාගෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන select and කියලා දෙන අන්න ඒක select කරගන්න. ඒක නම් ඒ විදිහටම තියන්න තියලා
මෙන්න මෙතන I agree to the ඒ කියන්නේ මේගොල්ලන්ගේ term and condition වලට agree වෙනවා කියලා මෙන්න මෙතන tick එක දාගන්න tick එක දාගෙන මෙන්න මෙතන create account කියන button එක touch කරගත්තාට පස්සේ අපිට එනවා verify code එක. ඉතින් මේ verify code එක මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ අපිට එනවා verify code එකක්. අන්නේ verify code එක ගන්න තියෙන අපේ අපි දුන්න email එකට ගියාට පස්සේ ඒගොල්ලෝ එවලා දෙනවා verify code එක. අන්නේ verify code එක copy කරගෙන ඇවිල්ලා එතෙන්ට paste කරලා ඒක confirm කරන්න. confirm කරගත්තාට පස්සේ අපි කෙලින්ම යන්නේ අපේ ඩෑෂ්බෝඩ් එකට. මෙන්න මේ වගේ win win මම දැන් මේක log වෙනා යාළුවනේ. ඉතින් මම මෙතන sign in වෙනවා. මොකද මට මේකේ account එකක් තියෙන නිසා. ඉතින් යාළුවනේ අර විදිහට code එක දීලා confirm කරාට පස්සේ අපිට එනවා තවත් email එකක්. ඒ ඊමේල් එකේ තියෙන අපේ වෙරිෆයි කරන්න. ඒ කියන්නේ අපේ account එක වෙරිෆයි කරන්න එන්නේ දෙවෙනි ඊමේල් එකෙන්. ඉතින් ඒ දෙවෙනි ඊමේල් එකේ ලානිල් පාට link එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඊමේල් එකක් ඇවිල්ලා තියෙයි. ඒ ඊමේල් එකේ මෙන්න මෙතන තියෙනවා මේ මෙතන www.net මෙන්න මෙතන verify php මෙන්න මේ link එක touch කරාට පස්සේ අපි automatically මෙන්න මේකට තමයි යන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ winwinlk dashboard එකේ තියෙන අපේ account එකේ dashboard එක. ඊට පස්සේ යාළුවනේ මෙතන විස්තර කිව්වොත් මෙන්න මෙතන තියෙන ඕගොල්ලෝගේ mobile number එක මෙන්න මෙතන ඕගොල්ලෝ දීපු email එක මෙතන ඕගොල්ලෝගේ e-wallet balance එක පෙන්වනවා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ wallet එකේ තියෙන balance එක මෙතනින් පෙන්වනවා. total balance එක මෙතනින් පෙන්වනවා. ඉතින් යාළුවනේ energy account එක මෙන්න මෙතනින් පෙන්වනවා. රෙෆරල් මාර්ගෙන් ආවේ මම දැන් සුමිත් දිල්ෂාන් කියලා කෙනෙක්ගේ ලින්ක් එකකින් ආවේ. ඉතින් එයාගේ රෙෆරල් මොබයිල් නම්බර් එක තියෙනවා. එයාගේ නමයි මොබයිල් නම්බර් එකයි මෙතන තියෙනවා. ඉතින් අපිට මෙතනින් ඩීටේල්ස් ටික බලාගන්න පුළුවන්. view details කියලා දුන්නාට පස්සේ ඊට පස්සේ මම මෙතන යනවා මේ මෙන්න මේ කියන ඔප්ෂන් එකට. ඒජන්සි ලේඅවුට් කියන එකට ගියාට පස්සේ යාළුවනේ මෙන්න මෙතන මෙන්න මේක සබ්මිට් කරන්න තියෙනවා. ඒක අපිට දැන්ම අදාළ වෙන්නේ නැහැ. මොකද මෙතන ඩීටේල්ස් ටික බලාගන්න පුළුවන්. අපි මෙතන තමයි user කෙනෙක් ඉඳලා. ඉතින් ඊට පස්සේ my wallet කියන එකට යන්න පුළුවන් යාළුවනේ. මේවා කියන්නේ අපිට මේවා වැදගත් ටිකක් දැනන්න නැහැ. මොකද අපි account එක අලුතෙන් හදපු ඉඳලා මෙන්න total earning එක පෙන්වනවා. මෙතන total withdrawal ඒ කියන්නේ ඔයගොල්ලෝ withdraw දාන total withdraw එක මෙතන පෙන්වනවා. මෙතන e-wallet balance එක පෙන්වනවා. ඒ කියන්නේ referral මාර්ගයෙන් එහෙම ඇවිල්ලා making earn කරනවා earn කරන නිසා මෙන්න මෙතන e-wallet එක පෙන්වනවා. ඉතින් මෙතන referral කියන ඉතින්ට ගියාට පස්සේ අපේ referral කී දෙනෙක් ඉන්නවද කියලා එතනින් පෙන්වනවා. යාළුවනේ page එක පොඩ්ඩක් load වෙන පරක්කුයි my data connection එක පොඩ්ඩක් slow නිසා. ඉතින් මෙන්න මෙතන referral ගන්න පෙන්වනවා. මෙතන showin record කියලා තියෙනවා. මෙන්න මේ බින්දු තුනක් තියෙන යාළුවනේ මෙතන අපිට දීලා තියෙනවා referral link තුනක්. ඉතින් යාළුවනේ ඒ referral link එකම social media වල අපි share කරන්නේ නැහැ. social media වල share කරනකොට අපි link තුනම share කරනවා. ඒ කියන්නේ යාළුවෝ මම ඒක ඉස්සරහට කතාලා දෙනවා. මෙන්න මෙතන පළවෙනි link එකෙන් ආපු කී දෙනෙක් ඉන්නවද, දෙවෙනි link එකෙන් ආපු කී දෙනෙක් ඉන්නවද, තුන්වෙනි link එකෙන් ආපු කී දෙනෙක් ඉන්නවද කියලා මෙතන SI number එකයි, user name එකයි, name එකයි, placement එකයි, club එකයි මෙන්න මෙතන පෙන්නනවා. ඊට පස්සේ shopping income. ඒ කියන්නේ shopping income. ඒ කියන්නේ අපි shop sale හෝ income එකකට බලාපොරොත්තු වෙනා නම් මෙතන අපි shop කරන එකේ income එක මෙන්න මෙතන පෙන්නනවා. මෙතන අපි orders ටික මෙන්න මෙතන all the pending ඒවාද, paid ඒවාද, මෙන්න මෙතන credit ඒවාද කියලා මෙන්න මෙතන order number එක දීලා අපිට මෙතන ඕඩර් නම්බේ අපේ ඇර්නින් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕඩර්ස් කියන එක ගියාට පස්සේ අපිට ඕඩර්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ අලුත් account එකක් හදපු නිසා මගේ ඕඩර්ස් අතේ කිසිම දෙයක්වත් නැහැ. ඉතින් යාළුවන්ගෙත් අලුතෙන් හදපු account එකකින් නෑ ඒ වගේ දේවල් නැහැ. මෙන්න මෙතන ඕඩර්ස් ටික පෙන්වනවා. මෙතන e-wallet කියන එකට ගියාට පස්සේ අපි අර කිව්වා වගේ referral ඇර්නින් එක පෙන්වනවා. අපිට earn කරගත්ත ඒවා මෙතන කවුද මෙතන කාගේ user name එක ගන්න මේ විදිහට මෙතන ඒ pin එක plan එක මෙන්න මෙතන date එක amount එක USD වනේ USD buy කරපුනේ activate date එක අන්න ඒක පෙන්වනවා. මෙතන account setting එක ගැන කතා කරන්න ඉස්සලා යාළුනේ මම ඔයගොල්ලන්ට මේක earn කරන විදිහ පෙන්වන්න. මම home එකට ආපහු යනවා. ඉතින් යාළුවනේ මේ අපේ dashboard එක ඔයගොල්ලෝ දන්නා මෙතන status මෙන්න මේ ටික තියෙනවා. ඉතින් යාළුවනේ තවත් දෙයක් මතක් කරන්න ඕනේ. මෙන්න මෙතනින් ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක බලලා මේ ගැන තවත් හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. සිංහලෙන් තියෙන්නේ. ඉතින් අපේ ලංකාවේ සයිට් එකක ඉන්න මේ වීඩියෝ එක විනාඩි 32ක වගේ පොඩි කාලයක් තියෙන. ඉතින් ඒ විනාඩි 32 වැය කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද මේක ගැන ෆුල් රිවියු එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන තියෙන enroll a new member අපේ link එක ගන්න ඕනේ. කියන්නේ අපි referral කරන link එක. අපිට මේකේ සාර්ථක මුදල් උපයන් හැකියාව තියෙන referral මාර්ගය.
ඉතින් යාලුනේ රෙෆරල් මාර්කට් යන්න ඉස්සලා රෙෆරල් මාර්කින් අපි මේක ඉන්කම් එක ගන්න ඉඳ අපි රෙෆරල් ලින්ක් එක අපේ ඒ කියන්නේ අපේ රෙෆරල් ලින්ක් එක අපි හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මේ එන්රෝල් නිව් මෙම්බර් කියන කොළපාට ටැබ් එක ටච් කරගන්න එකපාරක්. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අපි එනවා. ඉතින් මේක ඉස්සල්ලාම් පාර ආවේ නැත්නම් ඒ කියන්නේ මේක ඉස්සල්ලාම් පාර ආවේ නැත්නම් අපිට මේකෙන් එනවා මෙන්න මෙතන කොළපාට ටැබ් එකක් subscribe කියලා. ඉතින් යාළුවනේ account එක ඒගොල්ලෝ ඇක්ටිවේට් කරනකන් ටික වෙලාවක් ඉන්න ටික වෙලාවක් ඉඳියට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ගන්න පුළුවන් අපිට මෙන්න enroll new members කියන එක ටච් කරාට පස්සේ මෙන්න මෙතන enroll new member කියන එකේ අපිට මේක දැන් මම යාළුවෙට යවනවා නම් ඒ කියන්නේ මට මේක එක යාළුවෙට යවන්න ඕන නම් මෙන්න මෙතන ඒ යාළුවගේ නම දාන්න පුළුවන්. මෙන්න මෙතන නම දාලා මෙන්න මෙතෙන්ට එයාගේ ඊමේල් එක යවන්න ඕන. ඊමේල් එක දාලා මෙන්න මෙතන ශ්‍රී ලංකා කියන 94 දන 94 මෙන්න මේක සිලෙක්ට් කළාම තියෙනවා. මෙන්න මෙතනින් එයාගේ නම්බර් එක දාලා මෙතනින් මෙන්න මේ වගේ එකක් තෝරලා දීලා මෙන්න මෙතනින් මේක සිලෙක්ට් ඒජන්සි කියන එක ලයින් ඒක එහෙම්ම තියලා මෙන්න මෙතනින් සෙන්ඩ් කරන්න. එතකොට අපේ එයාගේ ඊමේල් එකට මේ ලින්ක් එක යනවා. අපේ රෙෆරල් ලින්ක් එක යාට යනවා. ඉතින් යාළුනේ ඒකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ යා රෙජිස්ටර් වෙලා තව කෙනෙක් ඒකෙන් යාගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙලා අන්න එහෙම යා බාණ්ඩයක් මිලදීගෙන එහෙම දෙයක් ඒගොල්ලෝ කරනවා නම් ඒ හැම එක්කෙනෙක්ගෙම ඉන්කම් එකක් ඔයාට දෙනවා. මොකද ඔයාගේ මාර්ගයෙන් එක්කෙනෙක් රෙෆරල් එක්කෙනෙක් මේකෙන් earn කරනවා නම් එයාගේ මාර්ගෙන් තව කෙනෙක් earn කරනවා නම් ඉතින් ඒ දෙන්නගෙම ඉන්කම් එකක් ඔයාට තියෙනවා. අන්න ඒක තමයි මේ winwinlk කියන එකේ ගොඩක්ම වැදගත් ඔප්ෂන් එක. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට මේක නේම් එකක් දීලා කිසිම මේකක් කරන්න ඕනේ නැහැ. අපි මේක social media හරහා share කරන්න ඕනේ link එකක්. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තියෙනවා link copy link 1 copy link 2 copy link 3. ඉතින් යාළුවනේ මේ link තුනක් දීලා තින්නේ අපිට එකම link එක එක්කෙනාට දීලා එහෙම යන්න ඕනි කමක් නැහැ. අපිට social media තුනක මේ link තුනම share කරන්න පුළුවන්. මේ ලිංක් එක කොපි කරගෙන අපි වට්ස්ඇප් එකේ ෂෙයා කරනවා. මේ ලිංක් එක කොපි කරගෙන අපි ටෙලිග්‍රෑම් එකේ ෂෙයා කරනවා. මේ තුන් ලිංක් එක කොපි කරලා අපි ෆේස්බුක් එකේ ෂෙයා කරනවා. ඉතින් යාළුවනේ එතකොට අපි ලිංක් තුනෙන්ම රෙෆරල්ලා earn කරනවා. ඒ කියන්නේ රෙෆරල්ලා හොයා ගන්නවා අපි. ඉතින් යාළුවනේ මේක ගැන කිව්වොත් මේ ලිංක් යවද්දී පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක මේ ලිංක් එක යවන්න ප්‍රොෆෙෂනල් එකක් එක යවන්න. මොකද ලිංක් එක විතරක් යවුවට කවුරුත් ඒක ටච් කරලා ඒ ලිංක් එක දීලා රෙජිස්ටර් වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒකින්ද හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. මොකද මේක ලංකාවේ සයිට් එකක් ඉඳ අපිට මේ දේවල් කන්ටැක්ට් කරලා හරි මේ ඔයගොල්ලෝගේ කන්ටැක්ට්ස් නම්බර් වලට හරි කන්ටැක්ට් කරලා අපිට මේකේ තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. අර වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. විනාඩි 32 ඇති ඉන්නේ. ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඒක. අනිවාර්යෙන් ඒකත් බලන්න. ඒ වගේම තවත් මේ වගේ මේ winwinlk කියන මේ සයිට් එක ගැන දැනගන්න ඕන නම් YouTube එකෙත් අනිවාර්යෙන් සර්ච් එකක් දාලා තවත් වීඩියෝ බලලා හොඳ නොලෙජ් එකක් ගන්න. මම දන්න විදිහට තමයි මේක අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් යාළුවනේ අපි මේක හරහා දැන් මම ඔයගොල්ලන්ට කෙටියෙන් කියා දෙන්නම්. දැන් මගේ හරහා යාළුවෙක් මගේ link එකෙන් ගිහිල්ලා register වෙනවා. ඒ register වෙන එක්කෙනාගෙන් register වෙනවට මට income එකක් තියෙනවා. ඒ income එකට අමතරව මගේ හරහා register වෙන එක්කෙනා තවත් කෙනෙක්ට එයාගේ link එක share කරලා එයාගේ මාර්ගේ මගෙන් register වෙච්ච මගේ link එක හරහා register වෙච්ච එක්කෙනාගේ link එක මාගෙන් තව කෙනෙක් register වුණොත් ඒ දෙන්නගෙම income එකක් මට දෙනවා. අන්න ඒ විදිහට register වෙන්න අපිට income එක වැඩි වෙනවා. ඉතින් යාළුවනේ ඒ register වෙන එක්කෙනෙක් කලාතුරකින් හරි බාණ්ඩයක් ඇනවුම් කරොත් 50,000කට වැඩි හෝ ඊට අඩු බාණ්ඩයක් ඇනවුම් කරොත් ඒකට එයා පේමෙන්ට් එක කරලා බාණ්ඩයක් ඇනවුම් කරොත් එයා ඒ පේමෙන්ට් එක කරනවා. දැන් සාමාන්‍යයෙන් 12,000ක බාණ්ඩයක් ඇනවුම් කරා නම් ඒකිනුත් අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ winwin.lk winwinlk කියන සයිට් එක ගොඩක් වැදගත්. අපිට රෙෆරල් මාර්ගෙන් තමයි මේකේ ගොඩක්ම earn කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපිට මේකට පුළුවන් මෙන්න මෙතන winwinlk කියන ස්ටෝ කියන එකට ගියාට පස්සේ කළු පාට බටන් එක ටච් කරලා මේගොල්ලෝගේ ස්ටෝ එක බලා ගන්න පුළුවන් අපිට. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ ඒ winwinlk ස්ටෝ එකට ගියාට පස්සේ මේ ඒගොල්ලෝගේ ස්ටෝ එක. ඉතින් මේකේ තමයි බාණ්ඩ ඔක්කොම තියෙන්නේ. ඉතින් මම යාළුවන්ට පල්ලටකින් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේකේ බාණ්ඩ ගොඩක් තියෙනවා.
යාලුනි බලන්න මෙන්න මේවා ඔක්කොම සාමාන්‍ය මිලට වඩා පොඩක් ගණන් අඩුයි. කියන්නේ වෙළඳපොලේ තියෙනවට වඩා ගොඩක් ගණන් ගොඩක් කියන්නේ සාමාන්‍ය විතර ගණන් අඩු ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් ගණන් වැඩි ඒවා තියෙනවා. ඉතින් යාලුනි මේ වගේ එකක් එක්කෙනෙක් මිලදී ගත්තොත් පොඩි හරි දෙයක් රුපියල් 500ක හරි දෙයක් මිලදී ගත්තොත් අපිටත් ඒකෙන් අපිට ඒකෙන් ඉන්කම් පොඩි ඉන්කම් එකක් තියෙනවා. 100ට ගණන්ක පොඩි ඉන්කම් එකක් තියෙනවා. ඉතින් යාලුනි මේකේ රෙෆරල් ගන්න විදියට තමයි අපිට මේකේ ගාණක් අතට ගන්න හැකියාව තියෙන. ඉතින් යාළුවනේ මේකේ අපිට පුළුවන් අපේ භාණ්ඩයක් තියෙනවා නම් නැත්නම් අපිටම කියන්නේ අපිට මේකෙන් eBay කියන්නේ ඩලාස් එක වගේම අපිට මේකෙන් shopping කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේම අපිට මේකේ අපේ තියෙනවා නම් භාණ්ඩයක් මේකේ sell කරන්න හැකියාවක් තියෙනවා මේ සයිට් එක හරහා. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් මේ සයිට් එක පටන් ගන්න මම දැන් යනවා ආයේ මගේ account එකට ගියාට පස්සේ දැන් ඔයගොල්ලන්ට link එක share කරන විදිය ගැන knowledge එක හම්බෙන්නේ නැති. ඉතින් යාළුවනේ මම යනවා මේ account setting කියන එකට. අපි account setting එකේ තියෙන setting ටික ඔක්කොම හදා ගන්න ඕනේ යාළුවෝ. මොකද මේකේ අපි earn කරන්න යන හින්දා අපි මේකේ තියෙන හැමදේම වගේ හරියට හදා ගන්න ඕනේ. ඉතින් මෙතන ඔයගොල්ලෝගේ පෙන්නා basic personal කියලා පෙන්නවා. මෙතන username එක ඔයගොල්ලෝගේ email එක දෙනවා. මෙතන password එක change කරන්න පුළුවන්. password එක දෙනවා. mobile number එක දෙනවා. ඔයගොල්ලෝගේ email address එක ආයේ තියෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන national නැෂනල් ID කාඩ් එක හරි පාස්පෝර්ට් ID එක හරි දෙන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ට ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝගේ නැෂනල් ID එකක් තියෙනවා නම් මෙන්න මෙතෙන්ට දෙන්න. පාස්පෝර්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක මෙතෙන්ට දෙන්න. ඉතින් මම මෙතෙන්ට ඩ්‍රයිවිං ලයිසන් එක දෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝගේ විස්තර ටික පෙන්නනවා. මෙන්න මෙතන තමයි ඊළඟට අපේ වැදගත්ම ඔප්ෂන් එක. මොකද අපි earn කරාට අපිට මේකෙන් withdraw ගන්න හැකියාව තියෙන මෙන්න මේ ටික follow ගත්තට පස්සේ. ඉතින් යාළුවනේ මෙතන folder name. ඉතින් මේක account එක account ඔය කියන්නේ මෙන්න මෙතනට ඕගොල්ලොන්ගේ bank account එක ඒ කියන්නේ ඕගොල්ලොන්ට තියෙන මහජන බැංකුවේ account එකක් නම් සම්පත් එකේ හරි commercial එකේ හරි HNB එකේ හරි අන්න ඒ වගේ account number එකක් මෙතෙන්ට දෙන්න. ඉතින් මෙතෙන්ට account number එක දීලා මෙන්න මෙතනින් select කරන්න ඕගොල්ලොන්ගේ account එක. මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනවා අපේ ලංකාවට අදාළ වෙන bank වල name ටික මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් එතනින් බෑන්ක් එකක් සිලෙක්ට් කරලා දෙන්න. මෙතන මම සම්පත් එකේක දෙනවා. ඊට පස්සේ මෙතන බ්‍රාන්ච් එක කොහෙද ඔයගොල්ලෝගේ බ්‍රාන්ච් එක තියෙන්නේ කොහෙද? මම නම් යටියන්තොට නිසා යටියන්තොට. ඉතින් මට මේකේ තියෙන්නේ රුවන්වැල්ලේ බ්‍රාන්ච් එක තමයි. ඉතින් ඒකින්ද මම මෙතන මේ විදිහට ගිහිල්ලා රුවන්වැල්ල කියන එක තෝරගන්න ඕනේ. මේ විදිහට මම රුවන්වැල්ල කියන එක තෝරගෙන මෙන්න මෙතෙන්ට shift number. ඉතින් යාළුවනේ මේ shift number එක ගන්න ඕගොල්ලෝ ගිහලා Google එකට search එක දාගන්න. ඕගොල්ලෝගේ bank එකේ name එක ගහලා branch එකේ name එක ගහලා හරි branch එකේ bank එකේ name එක ගහලා shift number කියලා. එතකොට ඕගොල්ලන්ට shift number එකයි මම මෙතෙන්ට මේ විදිහට shift number එක මෙතනින් copy කරගෙන මම Google එකේ search එක දාගෙන හොයාගත්ත shift number එක හොයා අරගෙන මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. මෙතෙන්ට එන්න ඕනේ බ්‍රාන්ච් කෝඩ් එකවත් බෑන්ක් කෝඩ් එකවත් නෙමෙයි මේ shift number කියන එක. ඉතින් Google එකේ අනිවාර්යෙන් මතක් කරලා search කරගන්න ඕගොල්ලෝගේ bank එකේ name එක දාලා shift number කියලා. ඉතින් එතකොට තමයි එන්නේ මේ shift number එක එන්නේ මෙන්න මේ වගේ capital ඉංග්‍රීසි අකුරු ටිකක්. ඉතින් අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. මෙතනට බ්‍රාන්ච් කෝඩ් එකවත් ඒ කිසිම දෙයක් දෙන්න එපා. ඉතින් යාළුවනේ account number එක දීලා මෙතනට account එක අයිතිකාරයාගේ නම. ඒ කියන්නේ මගේ account එකේ number එක දාලා මම මගේ නම දාන්න ඕනේ. කියන්නේ account එක අයිතිකාරයා නම තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ අන්න ඒ විදිහට මෙතන ඒ details ටික fill කරගෙන මෙන්න මෙතන save button එක touch කරලා ඒක save කරගන්න යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ ඔන්න ඒ ගැන තමයි winwinlk කියන එක අනිවාර්යෙන් කරන්න පටන් ගන්න. මොකද මේක ලංකාවේ සයිට් එකක්, හොඳට ගෙවීම් කටයුතු කරන සයිට් එකක්. ඒකින්ද මේ සයිට් එක අතෑර ගන්න එපා. මොකද ලංකාවින්ද අපිට මේකේ ඕනම ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන්. වෙන රටවල් වගේ නෙමෙයි මේක අපිට ඕනම ප්‍රශ්නයක් සිංහලෙන් කතා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සයිට් එක අනිවාර්යෙන් පටන් ගන්න. ඔන්න දන්න නැති කට්ටියට මේ winwinlk ගැන මම දන්න විදිහට කියා දුන්නා. තවත් මේ ගැන රිවියු කරපු වීඩියෝ තියෙනවා. අනිවාර්යෙන් එක බලන්න. මම මෙතන මතක් කරා වගේ මේ winwinlk කියන බේසික් කියන මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මෙතෙන් ගියාට පස්සේ මෙන්න මේ වීඩියෝ එක බලුව හැකි. ඉතින් මේක නොවැම්බර් 2020 තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. 2021 එකක් බලන්න ඕන YouTube එකට ගිහින් සර්ච් එක දාන්න. එතකොට මේකේ මේවා තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ කන්ටැක්ට් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒ දේවල් කරලා මේකෙන් ගොඩ යන්න බලන්න. මොකද ඒ වගේම තමයි
මම ගේන අනිත් සයිටුත් ලංකාවේ සයිට් නෙමේ ඉතින් යාළුනේ මම අනිත් ගේන සයිට් එක බිට්කොයින් මයිනින් සයිට් අන්න ඒ වගේ දේවල් තියෙන ඉතින් ඒ වෙලාවයි විඩ්‍රෝ ගන්න වීඩියෝ තියෙනවා අනිවාර්යෙන් channel එකට ගිහිල්ලා අනිවාර්යෙන් ඒවත් බලන්න ඒවෙන් උත්තරන් කරගන්න මොකද ඉස්සරහට අපිට මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා මේ winwinlk කියන එක නම් අනිවාර්යෙන් වැදගත් වෙනවා මොකද මතක තියාගන්න මේක ලංකාවේ කරන හොඳ සයිට් එකක් ගොඩ දෙනෙක් රෙකමන්ඩ් කරන සයිට් එකක් තමයි winwinlk කියන සයිට් එක ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කියන්න තියෙන ඔච්චරයි තවත් මේ දේවල් ගැන දැනගන්න ඔයගොල්ලෝ YouTube එකේ හරි සර්ච් එකක් දාන්න දැන් ඉතින් අහන්න ඕන මම දන්න විදිහට මේ වීඩියෝ එක බලන ඔයාලට ගෙනත් දුන්න winwinlk ගැන පොඩි රිව්යුව එකක් ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න ඕගොල්ලෝගේ අදහස් මාත් එක්ක විදාගෙන කමෙන්ට් එකක් දාගන්න තව මොනවද ඕන කියලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ෂෙයා කරන්න යාළුවන්ට බලන්න මේ වගේ දේවල් කොහේන යාළුවන්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න ඒගොල්ලොත් කැමතිද මේ වගේ දේවල් කරන්න ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මගේ channel එකට තාමත් අලුත් නම් මේ වගේ වීඩියෝ ඕගොල්ලෝ ළඟටම ගෙන ගන්න ඕන නම් මාව subscribe කරලා notification all කරලා තියාගන්න notification all කරලා තියාගන්නවා කියන්නේ එහා පැත්තේ subscribe කරලා එහා පැත්තේ bell icon එක touch කරාට පස්සේ ඒක all කරලා තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු channel ඕගොල්ලෝ ළඟටම notification යාම මාර්ගයෙන් ගෙන ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒක ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබම සුබ දවසක්